ලංකා විදුලි පුද්ගලික සමාගමේ දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම විදුලි ඉංජිනේරු හසිත ලියනගේ. ලංකා විදුලි පුද්ගලික සමාගම ඔබ අප කවුරුත් හඳුනන ලෙකෝ එක. ලංකාවේ විදුලිය බෙදා හැරීම පිළිබඳ පුරෝගාමී ආයතනය. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ LBS මේන්ටනස් ගැන. මොකද්ද මේ LBS කියන්නේ? ලෝඩ් බ්‍රේකර් ස්විච්. එහෙමත් නැත්නම් අධි වෝල්ටීයතා රැහන් මාර්ගයේ කොටස් විදිහට වෙන් කර ගැනීමට අප භාවිත කරන ස්විච් එක. ලෙකෝ ආයතනයේ LBS වර්ග දෙකක් භාවිත කරනවා. එක එයා ඉන්සියුලේටඩ් LBS එක. देख गैस इंसुलेटेड LBS एक මේ ගෑස් ඉන්සියුලේටඩ් LBS එක ඇතුලේ තියෙන්නේ SF6 වායුව. මේ SF6 වායුවේ ප්‍රතිරෝධක ගුණය ඉතා ඉහළයි. ඉතින් මේ SF6 LBS එක එයා ඉන්සියුලේටඩ් LBS එකට වඩා ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම තමයි මේ ගෑස් ඉන්සියුලේටඩ් LBS එකේ සිදු කළ යුතු මේන්ටනස් ප්‍රමාණය ඉතාම අවමයි. අපායතනේ දැනට එයා ඉන්සියුලේටඩ් සහ ගෑස් ඉන්සියුලේටඩ් යන දෙවර්ගයේම LBS උපකරණ පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. මෙම LBS උපකරණ ඔපරේට් කිරීම සහ නඩත්තු කිරීම යන දෙකටම අදාළ පුහුණුව ලෙකෝ පුහුණු පාසලේදී අපේ කාර්මික ශිල්පීන්ට ලබා දෙනවා. දැන් අපි බලමු LBS එකක් නඩත්තු කරන්නේ කොහොමද කියලා. LBS එකක් නඩත්තු කිරීමට ප්‍රථමව LBS එක දෙපස විදුලි රැහනේ විදුලිය විසන්ධි කරගත යුතුයි. අපි මෙය අයිසොලේට් කර ගැනීමක් කියලා කියනවා. කන්ට්‍රෝල් සෙන්ටර් එකේ ස්විචින් ඉන්ස්ට්‍රක්ෂන් පරිදි බ්‍රේක් ඩවුන් ගැන් එක විසින් LBS එක ඇති කොටස අයිසොලේට් කරලා දෙනවා. දැන් කන්ට්‍රෝල් කතා කරන්න. කන්ට්‍රෝල් කතා කරනවා. අපි ET 147 ඕපන් කරා. වණ්ඩේ ලැබුණා. කවුද ඔපරේට් කරේ? WDI පෙරේරා. වෙලාව කියන්න. 14:21 වෙලාව. වණ්ඩේ ලැබුණා. ඔව්. ඉන්පසුව කස්ටමර් සර්විස් සුපරින්ටර්. එහෙමත් නැත්නම් වාරිභක සේවා අධිකාරී මහතා විසින් මේන්ටනස් ගැන් එක සඳහා වර්ක් පර්මිට් එකක් ලබා දෙනවා LBS එක මේන්ටනස් කිරීම සඳහා. LBS එකක් මේන්ටනස් කිරීමට ප්‍රථමව LBS එකට දෙපසින්ම මේන්ටනස් ගැන් එකට පෙනෙන පරිදි ටෙම්පරරි එර්ත් දෙකක් ගසා ගන්නවා. මොකද ඒ දෙපසින්ම විදුලිය පැමිණීමේ හැකියාවක් තිබෙන නිසා. විදුලි කාන්දුවකදී ඒ දෙපසින්ම විදුලිය පැමිණීමට හැකියාවක් තියෙනවා. ටෙම්පරරි එර්ත් ගසා ගැනීමට පළමුව නඩත්තු කටයුතු සිදු කරන LBS උපකරණය දෙපසම විදුලි රැහනේ HV ටෙස්ටරේ තබා විදුලිය ඇද්දයි පරීක්ෂා කර බැලීම ඉතාම වැදගත්. දැන් අපට ඉතාම ආරක්ෂාකාරීව LBS උපකරණය නඩත්තු කිරීම ආරම්භ කිරීමට පුළුවන්.